අද 2020 මාර්තු මස 5 වන බ්‍රහස්පතින්දා ඉර උදාව පෙරවරු 6:21ට ඉර බැසීම පස්වරු 6:22ට රාහු කාලය දිවා කාලයට 1:51 සිට 3:20 දක්වා රාත්‍රී කාලයට 1:51 සිට 3:20 දක්වා ඔබ යම් සුබ කටයුත්තක නිරත වන්නේ නම් සුබ දිශාව වනුයේ උතුරු දිශාවයි. මරු සිටින දිශාව දකුණු දිශාව. මේෂ ලග්නයෙන් උපන් ඔබට ජලය ආශ්‍රිත ක්‍රියාකාරකම්වල යෙදෙන අයද අද දිනය තුළ කල්පනාකාරී විය යුතුය. මිතුරු සබඳතා ආදියටද සුබ දිනයක් නොවේ. පවිටු සිතුවිලි ආදිය මතු කරවිය හැකි නිසා භාවනා කටයුතු ආදියේ යෙදීම සුබදායකය. කාලත්‍ර පාර්ශවයේ අසනීප ගති අනතුරු ආදියද පෙන්වන දිනයකි. විවාහ සම්බන්ධ කටයුතුවල සුබතාවයක් පෙන්නුම් කරයි. එසේ වුවද එහි විරුද්ධ ආකාරයට වුවද සිදුවිය හැකි. රැකියා ස්ථානවලදී කලකිරීම් සහ සිත් බිඳීම් ඇතිවිය හැකිය. ජය වර්ණය රතු පැහැය. ජය අංකය අංක 9. නෙළුම් මලක් පූජා කරන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නෙහිමි ඔබට යහපත් යුග දිවි සමඳතා වර්ධනය වන දිනයකි. කාලත්‍ර පාර්ශවයේ සහයෝගය ඔබගේ කටයුතු සඳහා නොඅඩුව ලැබෙනු ඇත. හවුල් ව්‍යාපාර කටයුතු වලින් බලාපොරොත්තු ලාභ අපේක්ෂා කළ හැකිය. නඩු හව ආදියේ ජයග්‍රහණය සඳහා අද දිනේ සුබදායකය. මිලදී ගැනීම් සහ විකිණීම් වල වර්ධනයක්ද පෙන්නුම් කරයි. රසවත් ආහාර පිළිබඳවද රුචිකත්වයක් දක්වයි. මුත්‍රාශය ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන් පෙන්වයි. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 5. ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න. මිතුන ලග්නෙන් උපන් ඔබට සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවේ. ප්‍රතිශක්තිකරණය අඩු දිනයක් නිසා බෝවන රෝග ආදීන් ප්‍රවේශම් විය යුතුය. තමාට එරෙහිව ඇති සතුරු බලවේග ආදිය හිස එසවිය හැකිය. ණය ගැනීම ණය දීම් ආදී කටයුතු වලදී දෙවරක් කල්පනා කළ යුතුය. ගිවිසුම් වලටද අත්සන් තැබීමේදී වංචාකරුවන්ට හසු නොවීමට වග බලා ගන්න. තමා වෙනුවෙන් නයිතු චෝදනා රැකියා ස්ථානවලදී එල්ලවිය හැකිය. උදරයේ පහළ අසනීප ගති මතු කරයි. ජය වර්ණය කොළ පැහැය. ජය අංකය අංක 5. ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. කටක ලග්නයෙන් උපන් ඔබට ප්‍රේම සම්බන්ධතාවලට සුබදායක දිනෙකි. යහපත් විවාහ යෝජනාද ඉදිරිපත් වනු ඇත. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වන පැහැදිලි ප්‍රගතියක් පෙන්වන දිනෙකි. නිර්මාණකරණයේ නියැලිය අයට නව අදහස් බිහි කරනු ඇත. මව පාර්ශවයේ ලැබීම් වලටද අද දිනේ සුබදායකය. ආගමික කටයුතු සම්බන්ධයෙන් විශේෂ ඇල්මක් ඇතිව කටයුතු කරයි. රූපලාවන්‍ය ඇඳුම් පැළඳුම් ආදී කටයුතු වෙනුවෙන් වැය පාර්ශවය අධික වනු ඇත. ජය වර්ණය ක්‍රීම් පැහැය. ජය අංකය
අංක දෙක විලඳ පූජා කරන්න. සිංහ ලග්නයෙන් උපන් ඔබට ගේ දොර සම්බන්ධ කටයුතු වලදී ආවේගශීලී තත්ත්වයන් මතු කරවිය හැකිය. අනවශ්‍ය කලබලකාරී තත්ත්වයන් බොහෝ පාඩු සිදු කිරීමට හැකි දිනේකි. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සුබදායක දිනයක් නොවේ. කුඩා දරුවන්ට අසනීප තත්ත්වයන්ද වර්ධනය කළ හැකිය. ප්‍රේම සබඳතාවලදී කලහකාරී තත්ත්වයන් නිර්මාණය කරයි. ක්‍රීඩා කටයුතු වලින් පැහැදිලි ජයග්‍රහණ අත්පත් කරගත හැකිය. මිතුරු සබඳතාවලට සුබදායක නැත. ජය වර්ණය රතු පැහැය. ජය අංකය අංක එක. නෙළුම් මලක් පූජා කරන්න. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ගේ දොර කටයුතු වලදී වැඩි වෙහෙසක් දැනෙන දිනේකි. යාන වාහන වලින් සහ යන එන ගමන් බිමන් වලදී අනතුරුදායක තත්ත්වයක් පෙන්නුම් කරයි. එම නිසා සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතු වලදී ප්‍රගතියක් ඇති නොකරයි. අලසකාරී තත්ත්වයන් වර්ධනය විය හැකිය. කොටස් වෙළඳපොළ ආශ්‍රිත ගනුදෙනුවලින් ලාභ අපේක්ෂා කළ හැකිය. යහපත් මිතුරු සම්බන්ධතා ගොඩ නැගෙන දිනයකි. චිත්‍ර හා කලා කටයුතු වලින් වැඩි ලාභ අපේක්ෂා කළ හැකිය. වැය අධික වේ. සුභ වර්ණය වන්නේ කොළ වර්ණයයි. ජය අංකය අංක පහ. ගිතෙල් මිශ්‍ර පහනක් දල්වන්න. තුලා ලග්න හිමි ඔබට සහෝදර සබඳතාවල ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය කරයි. මතවේදකාරී දේ පිළිබඳව තර්ක ආදියට එළඹීම අද දිනයේ සුබදායක නැත. උරහිස් සහ හන්දිපත් ආශ්‍රිත වේදනාකාරී තත්ත්වයන්ද මතු කරවිය හැකිය. මාධ්‍ය ශාස්ත්‍රයේ රැකියාවල නියුත අය තම වගකීම් පිළිබඳව දෙවරක් කල්පනා කළ යුතුය. ගිවිසුම් කොන්ත්‍රාත් ආදියට එළඹීමට සුබ දිනයක් නොවේ. තමා පිළිබඳ අපවාදයන් පැතිරී හැකි නිසා කල්පනාකාරී වන්න. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 6. ඊශ්වර දෙවිඳුට සෙත් පතන්න. වෘශ්චික ලග්න හිමි ඔබට තමාගේ අයගෙන්ම තමාට දෝෂාරෝපණ එල්ල විය හැකි දිනයකි. පෞල් සම්බන්ධතාවලටද සුබදායක දිනයක් නොවේ. කාලත්‍ර පාර්ශවයට අසනීප ගති මතු කරවිය හැකිය. තැන්පත් ධනය වැය කරවා වැය පාර්ශවය අධික කරවයි. සහෝදරයන් සමග මතභේද ඇති කරවිය හැකිය. ලිය කියවිලි වලට අත්සන් තැවීමේදී කල්පනාකාරී විය යුතු දිනයකි. තමාට උදව්වට පැමිණෙන අය අසුබදායී විය හැකිය. අධ්‍යාපන කටයුතු වලදී අසුබතා පෙන්වයි. ජය වර්ණය රතු පැහැය. ජය අංකය අංක 9. නෙළුම් මලක් පූජා කරන්න. ධනු ලග්න හිමි ඔබට මානසික සංවරය බිඳී යන දිනයකි. කලහකාරී තත්ත්වයන් මතු කරවිය හැකිය. තම ගෞරවයට හානි කරන දෑ තමා අතින්ම සිදුවිය හැකි දිනයකි. ආගමික කටයුතු වල යෙදීම සුබදායකය. කාලාත්‍ර පාර්ශවයේ අසනීප ගති මතු කරයි. තමාට අක්ෂි ආබාධ ආදියද පෙන්නුම් කරයි. ධන හානි හා වැය පාර්ශවයේ ඉහළ යෑමක් පෙන්නුම් කරන දිනයකි. එසේම මිතුරු සම්බන්ධතා ආදියට
සුබදායක නොවේ. අධ්‍යාපන කටයුතුද අඩාල විය හැකිය. ජය වර්ණය රන්වන් පැහැය. ජය අංකය අංක 3. ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න. මකර ලග්න හිමි ඔබට අසනීප තත්වයක් මත ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන දිනේකි. තම නිදි සුවයට බාධා වන දේ අද දිනේ සිදුවිය හැකිය. මැසි මදුරු ආදී සතුන්ගෙන් ප්‍රවේශම් විය යුතු දිනේකි. ආගමික කටයුතු කෙරෙහි නැඹුරුව ඔබගේ මානසික සහනයට හේතුවනු ඇත. බාහිර පාර්ශවයන් සමග අදහස් හුවමාරු කර ගැනීමේදී කල්පනාකාරී විය යුතුය. වගා ව්‍යාපාර ආදීන් බලාපොරොත්තු ප්‍රතිඵල නොලබයි. සතුරු කරදරවලටද ලක්විය හැකිය. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 8. විෂ්ණු දෙවිඳුට වැඳ දවස ආරම්භ කරන්න. කුම්භ ලග්න හිමි ඔබට ආදායම් තත්වයන් වර්ධනය කර ගැනීමට හැකි දිනයකි. කෘෂි කර්ම හා ඉඩම් ආශ්‍රිත දේවලින් ලාභ උපරිම කරයි. ආහාර රටාව අද දිනයේ වෙනස් කර ගැනීමට සිදුවනු ඇත. උදරයේ අම්ල ගතිය වැඩි කරවන ක්‍රීඩාකාරී දේ සිදු කළ හැකිය. තමා භාරගත් කටයුත්තක් නිසි අයරින් සම්පූර්ණ කිරීමට අවස්ථාව සැලසේ. ප්‍රේම සම්බන්ධතාවලට බාධා ඇතිවන දිනයකි. ඥාති සොහොයුරකුගේ අසනීප ගතියක් අසන්නට ලැබේ. ජය වර්ණය නිල් පැහැය. ජය අංකය අංක 6. විෂ්ණු දෙවිඳුට වැඳ දවස අරඹන්න. මීන ලග්නයෙන් උපන් ඔබට රැකියා කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන දිනයකි. උසස් වීම ආදියටද හේතු වේ. සම්මුඛ පරීක්ෂණ ආදීන් ජයග්‍රහණය ළඟා කරගත හැකිය. අධ්‍යාපන කටයුතු වලටද සුබදායකයි. පියාගේ දේපල සම්බන්ධයෙන් ගැටලු මතු කරවිය හැකිය. දූ දරුවන්ගේ ලෙඩ රෝගවලට හේතුවන දිනයකි. අන්‍යයන් අතර තම නායකත්වය ප්‍රදර්ශනය කළ හැකිය. ක්‍රීඩා කටයුතු වලින් ජයග්‍රහණය ළඟා කරගත හැකි දිනයකි. ධනහිස් ආබාධ ආදිය මතු කරයි. ජය වර්ණය රන්වන් පැහැය. ජය අංකය අංක 3. ගුරු දෙගුරුන්ට වැඳ දවස අරඹන්න.